ගල්කිස්සේ පොලිසියෙන් අත්අඩංගු කොට අරගෙන බොරු චෝදනාවක් දාලා මගේ මනුස්සයට අමානුෂිකව පහර දීලා ඊට පස්සේ උසාවියට දාලා උසාවියෙන් එළියට ගත්තයින් පස්සේ හොඳටම අමාරු වුණා. ආපහු ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ආපිට අමාරු වුණා. ආපිට අමාරු වුණාම මම නැවැත්තුවම එයා අද උදේ නැති වුණා කියලා කිව්වා. අමානුෂික විදියට පහර දීලා මට ඕනේ මේක සාධාරණයක් කරන්න. ඔබට මුලින්ම අත්අඩංගු කොට අරන් තිබුණ පොලිසියට 18 වෙනිදා. එතකොට කවදද මෙයාට අප හම්බුනේ? 19 වෙනිදා. ආපහු මම රෝහල් ගත කරේ 21 වෙනිදා. අඟට අමාරුයි. මගේ අඟ රිදෙන ගහපු තුවාල තිබුණා, පිට තුවාල වෙලා තිබුණා, ඔළුව පළල තිබුණා, පටි පාරවල් තිබුණා, උලකින් එනපු ඒවා තිබුණා. ඒක නිසා මම රෝහල් ගත කරා. එතනින් දවස් 5ක් තියාගෙන හිටියා. ඉඳලා ඊට පස්සේ ගෙදර ආවා. රෝහලෙන් කලිනුත් ජේඑම්ඕ කියලා තිබුණා, මේ හොඳටම පාර දීලා පුතා ඔයා නවතින්න කියලා. මේගොල්ලෝ කිව්වලුනේ කියන්න එපා කියලා. ඒගොල්ලොන්ව පාව දෙන්න එපා, අද අප දෙන්නම් කියලා තිබුණා. මෙයා බයට ගෙදර ආවා. පාර දුන්නේ නැහැ කියලා. කියලා තියෙන පොලිසිය ගල්කිස්සේ. ඔව් කවුද මේ පොලිසිය? කවුද මේ වෙලාදී මේ පිටියට සම්බන්ධලා තියෙන පොලිසිය? මම හරියට දන්නේ නැහැ. මහත් එක්කේ පහක් හයක් විතිය කියන එක තමයි කිව්වේ. දැන් ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ හොස්පිටල් එකේ ඇඩ්මිට් ඩිස්චාර්ජ් කරා නේද? ඔව් ඊට පස්සේ 25 වෙනිදා වගේ ගෙදර හිටියා අයියා. අමාරුවෙන් හිටියා. ඊට පස්සේ අන්තිමටම කන්නේ බොන්නේ නැතුව අතෑරියා. අතෑරලා බිත්තිය අල්ලගෙන ගියා. යන්න බෑ එයාට. ඊට පස්සේ මම ඉස්පිරිතාලේ නතර කරා ඊයේ පාන්දර 4ට. උදේ 10ට මට ළඟ ඉන්න කෙනා කිව්වා හොඳටම අමාරුයි, එන්න අක්කා කියලා. මම එතෙන්ට ආවා. එනකොට ඔක්කොම මැෂින් ගහලා අමාරුයි. මම හෙව්වා එක ડોක්ටර් කෙනෙක්ගෙන් මොකද මෙයාට කියලා. බලමු අම්මා කියලා කිව්වා, මොකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ ඒ වෙලාවම අයිසු එකට එක්කන් ගියා. ඒගොල්ලෝ අපි ළඟ ඉද්දිම. ඊට පස්සේ හද උදේ නැති උනායි කියලා පුතාට කෝල් කරා. ඉතින් මම කියන්නේ පහර දුන්න එක තමයි මේක ප්‍රධාන උනේ කියලා. මට හරියට රිදෙනවා කී කියා තප්පරෙන් තප්පරේ කිව්වා. දැන් අපදීලා ගත්තයින් පස්සේ මට කිව්වා ගහපු විදිය මෙහෙම ගැව්වා මට බෑ නිශාන්ති. මම හිතන්නේ මාව මැරෙයි කියලා තමයි වේල පහ ඉඳන්ම කිව්වේ ගහපු විදියට. ඇඟ දුර්වලගෙනනේ මට ගහන්න එපා කියන එක කියලා තිනවා කිව්වට අහලා නැහැ. ඉතින් නහයට පෙට්‍රල් දාලා නහයට වතුර අල්ලලා හතර පාරක් පෙට්‍රල් දාලා ගහලා තිනවා. එහෙම කරා කියලා එයා කිව්වද? ඔව් ඔව් කිව්වා. මට කිව්වා ගැහුවා හතර පාරක් ගැහුවා කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ පොලිසිය ෆයිල් කරාද? මම මානව හිමිකම්කට කිව්වා, පොලිස් මූලස්ථානෙට කිව්වා. මං ඉල්ලන්නේ මේ පොලිසියට මට සාධාරණ දෙයක් කරලා දෙන්න, මේ ගැන ලොකු විමර්ශනයක් කරලා මට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ගල්කිස්ස පොලිස් ස්ථානයේ මගින් පසුගිය 18 වෙනිදා පුද්ගලයෙකු ගංජා ග්‍රෑම් 50ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අත්අඩංගුවට ගන්න ලැබු පුද්ගලයා 19 වෙනිදා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන්. ඒ අනුව ඔහු වර්ද පිළිගැනීමේ අනතුරුව ඔහුට රුපියල් 10,000 දඩයක් අධිකරණයේ විසින් නියම කර තිබෙනවා. එම දඩ මුදල ගෙවීමෙන් පසුව ඔහු 19 වෙනිදා අධිකරණයෙන් පිටව ගොස් ඇති බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් මොහු නැවත පසුගිය මාර්තු 21 වෙනි දින රෝහල්ගත වී තිබෙනවා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබොවිල රෝහලට. ඉන්පසු ඔහු 25 වෙනිදා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. නැවත ඊයේ අලුයම් කාලයේදී එනම් 30 වෙනිදා ඔහු රෝහල්ගත වී තිබෙනවා. ඉන් පසුව අද දින උදෑසන ඔහු මියගොස් තිබෙනවා. දැන් විශේෂයෙන්ම මේ පොලිස් අත්අඩංගුවටගත් සැකකරුවෙක් ඔහුට අපදීමෙන් අනතුරුව දෙවරක් රෝහල්ගත වී අද දින උදෑසන මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේ මරණය යම් ආකාරයක අපරාධමය ක්‍රියාවකින් සිදු වුණාද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් විමර්ශන කරනවා. ගල්කිස්ස ගරු මහේත්‍රාත්වරයා විසින් මෙම මෘත ශරීරය නිරීක්ෂණය කර තිබෙනවා. ඒ වගේම හෙට දිනේදී පශ්චාත් මර පරීක්ෂණයක් පැවැත්වීම නියමිතයි. මේ පශ්චාත් මර පරීක්ෂණයෙන් පසුව මරණයට හේතුව නිසැකවම අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ අනුව මේ මරණය යම් සාහසික සාපරාධී ක්‍රියාවකින් සිදු වී ඇතනම් ඒ සම්බන්ධයෙන් වගකිය යුතු අයට එරෙහිව ක්‍රියා කිරීමට බලාපොරොත්තු